ya sangat di rumah dua lembar kepala ya. Ada kelebihan gitu. Balanna, ඔයගොල්ලන්ට 800 මේ වෙනකොට අපි 5 වෙනි පාඩම තමයි කතා කරමින් යන්නේ. ඉස්කෝලේ විභාගයේ තිබිලා මේ වෙනකොට නම් ඔක්කොටම ලකුණු දීලා ඇති මම හිතන විදිහට. එතකොට බලන්න ඔයගොල්ලන්ගේ ලකුණු ඒ දිගටම සාමාන්‍යයෙන් ඔයගොල්ලන් පවත්තා ගන්න එනවා 75ට වඩා. ඒක තමයි ප්‍රධාන අපිට පන්තිය තුල අවශ්‍ය වෙන දේ. එතකොට බලන්න අපි ලකුණු ටික පොඩ්ඩක් බලමු. සියලු දරුවෝ මම මට එක මං පොඩ්ඩක් එක රෙකෝඩ් කරගන්නම්. ලකුණු ටික බලන්න 496ක් අරගෙන තියෙනවා. එතකොට සමහර දරුවෝ පේපර් ගෙනල්ලා මට දුන්නාම මම ඒ අඩුපාඩු බලනවා. එතකොට ඉතා පහසු ප්‍රශ්නයක් කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධ තමයි 96 වෙලා තියෙන්නේ. තව 98ක් කරගන්න තිබ පහසුවෙන්ම. එතකොට ඉතා හොඳයි. යශෝදරා දේවී බාලිකා විද්‍යාලය 96. ඊළඟට අමලු කීයද ලකුණු? අමලු විහාර මහදේ විද්‍යාලය 86. එතකොට ප්‍රධානම පුතා අපි පන්තියකින් බලාපොරොත්තු වෙන්නේ අම්මලා පන්තියවල බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝගේ ලකුණු 75ට වඩා කොහොම හරි පවත්ව ගන්න එක සහ ඔයගොල්ලෝ හොඳට වැඩ කරන එක. ඉතින් ඒක සියලු දෙනා බලන්න උත්සාහ කරන්න උපරිම. ඊළඟට සිමුලි 92. ඉස්කෝලේ මොකද හිතේ? හෝලි ෆැමිලි කොන්. ලකුණු 92යි හෝලි ෆැමිලි කොන්වන්ට ඉතා හොඳයි. එතකොට බලන්න ලකුණු ඒ 90 3 දෙනෙක් මේ වෙනකොට කිව්වා. කීයද දිනෙත්මි? හවුද දිනෙත්මි? දිනෙත්මි කීයද? 85යි. එතකොට ඔයා කිරිල්ලෝ ඉස්කෝලේ 85යි ඉතා හොඳයි. ලකුණු 85ක් කරන් තියෙනවා. ගොඩක් සන්තෝෂයි. ඊළඟට ඔයා දිනෙත් අරය තිනෙත් දෙනෙත් සයි දෙනෙත් මි කීයද ලකුණු? 91යි. යශෝදරානේ යශෝදරා විද්‍යාලය 91යි. හරි දෙනෙත් මි 91යි. තෝර බලන්න දැන් ෆිසිකල් පන්තිය දැන්ට දීලා තියෙන දරුවෝ ගත්තාම 296යි, අමලු 86යි, තිනුලි 92යි, දිනෙත්මි 85යි, දිනෙත්මි 91යි. ඉතා හොඳයි. ඊළඟට විතුනි ලකුණු 80ක් දාලා තියෙනවා. ඉතා හොඳයි. විතුනි 80යි. ඊළඟට බලන්න අනිත් දරුවොත් පොඩ්ඩක් ලකුණු යොමු කරන්න. සෙනිති, සදීක, වගීෂා, බලන්න ඔයගොල්ලොන්ගේ ලකුණු මට යොමු කරන්න. සමහර විට ගිය සතියේ ඔබ කියන්නත් ඇති. බලන්න ලකුණු යොමු කරත් කොමාරි ලකුණු 75ට වඩා මා වාර විභාගයෙන්ම තියාගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මම ඔයගොල්ලන්ට දැනටත් පළමු වාර පරීක්ෂණ දැන් ඉස්කෝලවල ලැබිච්ච ඒවා මම දැම්මා. එතකොට ඒවා වාර විභාග ඉවරයි කියලා නෑ පුතේ කරන්න. ඒක නිසා සියලු දෙනා ඒ මහන්සි වෙලා වැඩ කටයුතු පාඩම් කරලා ලකුණු ගන්න කරන්න. ඒක තමයි වෙන්න ඕන. එතකොට අපි අද දවසේ වැඩ කොටසට යන්නේ එහෙමනම් බලන්න අද දවසේ. එතකොට චුම්බකයක ගත්තහම විශේෂ කාරණයක් තියෙනවා. ඒ විශේෂ කාරණය මොකද්ද?
චුම්බකය ද්‍රව හඳුනාගන්නේ. දැන් එහෙම ගන්ධ චුම්බකයක් ගත්තොත් මේ බෝඩ් එකේ තියෙන ගන්ධ චුම්බකය. ඒතකොට මේ ගන්ධ චුම්බකය මෙතන උත්තර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය. එතකොට මෙයාව අපි නිදහස එල්ලුවොත් මේකට අපි ගෙනාවොත් ඔයා දන්නේ නැහැ ගන්ධ චුම්බකයේ ද්‍රව කියලා හිතන්නකො. ගන්ධ චුම්බකයක් ගේනවා ඔයා ද්‍රව දන්නේ නැති එක. එතකොට ද්‍රව දන්නේ නැති එකක් මෙතනට ගෙනාවොත් ඔයා මේ ගන්ධ චුම්බකය මෙතනට ලං කරනවා. ලං කරාම අපි මෙතන x කියලා ගමු. ලං කරාම මෙයා මොකද වෙන්නේ? මේ එල්ලලා ඉන්න එක්කෙනා මෙයා මේ පැත්තට යනවා කියලා එකක්. එතකොට අමලු එනම් ගෙනල්ලා තියෙන මොන ගමයක්? මෙයා මෙහෙම වුණා. ගෙනල්ලා තියෙන මොන ගමයක්? උතුරක්ද දකුණක්ද? බලන්න දිනුලි උතුරාද දකුණාද ඉගෙනන්නේ දෙකලි. එතකොට මෙතනට පුතේ සමාන කෙනෙක් දෙනාවොත් එතන උතුරනා මෙයා මොකද වෙන්න පුතා මෙහෙට යනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? විකර්ෂණය වෙනවා. මොකද්ද වෙන්නේ? විකර්ෂණය. මෙතන නිකන් හරි දකුණක් ගෙනාවා නම් මොකද වෙන්නේ පුතා? මෙයා මේ පැත්තට ඇදෙනවා පුතා. ඒ මොකද්ද? ආකර්ෂණ. එතකොට මොකද්ද බලන්න සිද්ධ වෙන දේ පැහැදිලිව. එතකොට මෙතන ආකර්ෂණය විකර්ෂණ තමයි අපි දැන් මම මේ ඔයාලට පැහැදිලි කරේ. එතකොට මේ ද්‍රව හඳුනා ගන්න පරීක්ෂණ පහක් තියෙනවා. ඒ හඳුනා ගන්න පරීක්ෂණ පහ ඕගොල්ලොන්ට මම කිව්වා ඇඳගෙන එන්න කියලා. දැන් ඒක ඇරිලාද? එතකොට බලන්න පුතේ එය ද්‍රව හඳුනා ගන්න පරීක්ෂණ සොබන් ඇඳද රූප. ඉතහනයි. එතකොට බලන්නේ නෝට් එක සම්පූර්ණ කරගන්න. ගිය සතියේ වීඩියෝ එක දැම්මේ නැහැ මම, ඒක දාන්නම්. එතකොට අන්තිම කොටස් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් ද්‍රව හඳුනා ගන්න පරීක්ෂණ පහ බලන්න. අඳින්න. හරි. එතකොට හදලින් අඳින සග්ගාල. එතකොට ද්‍රව හඳුනා ගන්න පරීක්ෂණ පහ දැන් අපි බෝඩ් එකේ අඳිනවා. එතකොට බලන්න ද්‍රව හඳුනා ගන්න පරීක්ෂණ පහ. එතකොට පළවෙනි එකේ තියෙන්නේ මාලිමාවක්. හරි. මාලිමාවක් ගන්නවා. ඒ මාලිමාව ඇසුරින් තමයි පළවෙනි එකේ මොකද වෙන්නේ පුතා? ද්‍රව හඳුනා ගන්න. බලන්න රූපේ දරුවා අඳිනකොට මාලිමාව මගින් තමයි ද්‍රව හඳුනා ගැනීම සිද්ධ කරන්නේ පළවෙනි. එතකොට දැන් ඕක අඳුන එකෙන් සිද්ධ වෙන්නේ තවදුරටත් මතකය වැඩි වෙනවා කියන එක ඒ දරුවා. එතකොට බලන්න ඊළඟට ගෞතමී විද්‍යාලයේ සෙනිති ලිවන්සයි 86ක් අරන් තියෙනවා. සෙනිති 86යි. ඊළඟට සදීර්ඝ 98ක් අරන් තියෙනවා. මොකද හිතේ ඉස්කෝලේ වාගේ සූදගල ආ සූදගල මහාවිද්‍යාලය. සදීක සෙවනගල මට මතකයි. සෙවනගල කොහෙද? සෙවනගල නෑ සර්, සූදගල. ආ සූදගල. ඒ කොහෙද දිස්ත්‍රික්? කොහෙද දිස්ත්‍රික්? රත්නපුරේ. රත්නපුර. බලන්න පුතේ රත්නපුර දිස්ත්‍රික්කේ සදීක 98යි. තා හොඳයි. ඊට පස්සේ සිරි සමන් ජාතික පාසල වගීෂා. එතකොට 93ක් අරන් තියෙනවා. එතකොට මෙහෙම බැලුවහම ඇත්තටම වැඩ කරන දරුවෝ ටික තමයි දැන් පන්තිය තුළ ඒ දිගට වැඩ කොටස් කරගෙන යන්නේ. බලන්න
එතකොට වැඩිම ලකුණු එනවා පළවෙනියා 98ක්. එතකොට සදික තා හොඳයි. දෙවැනියට තෙසලි 96යි. එතකොට ඉතා හොඳයි 96යි. ඊට පස්සේ වගීෂා 93යි. ඉතා හොඳයි. තුන්වෙනියා හතරවෙනියා දෙනෙත්මි 91යි. එතකොට ඊට පස්සේ පස්වෙනියා විදියට 86 දෙකක් තියෙනවා. එතකොට බලන්න 86යි අමලු. ඊට පස්සේ පිනුඩි ඉන්නවා ඉතිස්සලනේ. පිනුඩි තමයි පන්තියේ තුන්වෙනිය. 96 ගත්ත දරුවා පළවෙනියා. ඒ කියන්නේ 98 පළවෙනියා. මම නැවතත් කියන්නම්. සදීක පළවෙනියා 98යි. දෙවැනියා තෙසලි 96යි. තුන්වෙනියා වගීෂා 93යි. හතරවෙනියා තිනුලි 92යි. පස්වෙනියා දෙනෙත්මි 91යි. හොඳයි. සියලු දෙනා ලකුණු 80 80ට වඩා ආරම්භ තියෙනවා. ඉතා හොඳයි. එතකොට බලන්න ඔගොල්ලොන්ට දාන පේපර් සියලු දෙනා කරන්න බලන්න. දැන් බෝඩ් එකේ අඳින රූප ඔබ ගිය සතිය අවසානට අඳින්න කියපු රූප. එතකොට බලන්න මේ රූප ටික මම ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් දරුවා ඇඳලා පස්සේ. ඊළඟට ඔයාලට ලැබිලා තියෙන පේපර් ෆොටෝ අරගෙන මට එවන්න පුතාලා. ඔගොල්ලෝ කැමති අය ඔගොල්ලොන්ගේ ලකුණු සහිත පේපර් එක එවන්න. ෆොටෝ එකක් අරන් මට වට්ස්අප් කරන්න. එහෙම නැත්නම් අඩුම තරමින් ඔබේ පාසලේ පේපර් එක හරි වට්ස්අප් කරන්න. හරි බලන්න පුතේ. බෝඩ් එක. එතකොට පළවෙනි එක බලන්න මේ රූපය. සාදාල පළවෙනි එක. එතකොට මේක තියෙන පුතා මේ තියෙන මාලිමාවක්. එතකොට මේ මාලිමාව කියන්නේ භාවිතාවේ මාලිමාවේ භාවිතාව වෙනවා චුම්බකයක්. මොන චුම්බකයක්ද භාවිතා වෙන්නේ කොබන් ගන්න අතුසන්? මොන චුම්බකයක්ද මාලිමාවේ භාවිතා වෙන්නේ? චුම්බක වර්ග දෙකක් ගිය සතියේ කිව්වා. මොකද්ද ගිය සතියේ කිව්ව චුම්බක වර්ග දෙක? ස්ථිර චුම්බකයි විද්‍යුත් චුම්බකයි. එහෙනම් මේ මාලිමාව භාවිතා වෙනවා ඇත්තේ මොන චුම්බකද? ස්ථිර චුම්බක. මේ කරන්ට් එක හැවීමක් සිදු වෙන්නේ නැහැ. ඒකට විද්‍යුත් චුම්බකය යන කරන්ට් එක ආවා. ඒක චුම්බක වල කරන්ට් එක යවන්නේ නැහැ. එහෙනම් මේ මාලිමාවේ භාවිතා වෙන්න මොන චුම්බකද පුතා? ස්ථිර චුම්බක. ඒ කියන්නේ එයාගේ චුම්බකත්වය මොකද කියන්නේ පුතේ? සදාකල් තියෙනවා. ස්ථිර චුම්බක කියන්නේ දැන් ඔයගොල්ලෝගේ පැන්සල් පෙට්ටි වල තියෙන කාන්දම් නැත්නම් චුම්බක බලන්න. ඒක හැමදාම ඒක චුම්බකත්වය තියෙනවා නේ. ඕක ලක් කරොත් එහෙම ඔන්න චුම්බකත්වය නැති වෙනවා. නැත්නම් පොළවේ ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? චුම්බකත්වයද? එතකොට තවද මමක තියාගන්න ඒ වගේ. එහෙනම් දැන් මෙහෙම ගෙනල්ලා මේ ගැරේ මොකද්ද කියලා හඳුනා ගන්න අවශ්‍ය නම් x කියලා වට හඳුනා ගන්න පුළුවන්. මේ එයා අර අපි කතා කරපු විදියට ඒ ආකර්ෂණීය වීම අනුව ගැරේ. ඊට පස්සේ ඊළඟ එක නම් සරලම සරලයි පුතා. ඒක හරි පුදුමයි සරලයි වගේම. චුම්බකයක් අරන් දන්න චුම්බකයක් නිදාස්සේ නූලකින් එල්ලනවා. ඒකට කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. උතුර උතුරු පැත්තට හැරෙනවා, දකුණ දකුණු පැත්තට හැරෙනවා. උතුර උතුරු පැත්තට හැරෙනවා, දකුණු දකුණු පැත්තට හැරෙනවා. කවුරුත් බලපෑමක් නැහැ.
මොකුත් නෑ, ප්‍රශ්නයක් නෑ, කවුරුත් බැලසෑම් කරන්නේ නෑ. උතුර උතුර ගත්තට ඇරලා ඉන්නවා, ලකුණු ලකුණු ගත්ත. ඒක තමයි එහි ස්වරූපය. මතක තියාගන්න. ඊට පස්සේ තුන්වෙනි යන පුතා මේ රූපේ. එතකොට බලන්න පුතා, එතනදි කරන්න මොකක්ද? ජල බේසමක් ගන්න. මොකක්ද ගන්නේ? ජල බේසම. එතකොට ඒ ජල බේසම ජලය පුරෝන. මොනවද දාන්න පුතා? ජලය පුරෝන. ඒ ජල බේසමට දානවා ජලය. ඊට පස්සේ ජල බේසමට ජලය පුරවලා මේ කිරලාපයක් දානවා ඒක. අමලු මොකද වෙන්නේ? කිරලාපයක් දැම්මම ජල බේසම කිරලාපේ පා වෙනවා. සරලයි. කිරලාපේ මොකද වෙන්නේ පුතා? පා වෙනවා. ඒතකොට ඒ පා වෙන කිරලාපේ උඩින් තියෙනවා මොකද්ද පුතා? දන්න චුම්බකයක්. එතකොට අර මේ වගේම නිදහසේ මොකද වෙන්නේ? තිමලි නිදහසේ මොකද වෙන්නේ? මේ වගේම එයත් මොකද වෙන්නේ? මෙතනදී මොකද වෙන්නේ? හැරිලා පීඩනවා. යන් නිදහසේ අරලා දෙනවා. වෙනස තියෙන්නේ මේකේ මේකේ. මෙයා නූල කැල්ලලා තියෙන්නේ. මෙයා කිරලැබේ උඩ ඉන්නේ. හරි, මෙයා පිප්පා කියලා කිරලැබේ ගිලෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. කිරලැබේ ගිලුණොත් ඇරේ කිරලැබේ ගිලුණොත් ගිලිච්ච ගන්නවා කියන්නේ. යා තිබ්බා කියලා කිරලාපේ යටට යන්න. ඊළඟට පුතා හතර, අර මං කියපු එක පුතා, චුම්බකයක් අසලට මොකද කරන්නේ පුතා? දැන් ඔතන්දි කියන්නේ දන්න එකක් ගේන්නේ. අර මං ඉස්සල්ල කහදිරි කරපු එකේ මොකද කරන්නේ? නොදන්න එකක් ගේනවා කියලා නේද? කොහොම කරත් දෙකම එකයිනේ පුතා. මෙතන මොකද කරන්නේ පුතා? දන්න එකක් ගේනවා, උතුර ගේනවා. උතුර උතුර ගෙනහම මෙයා මොකද වෙන්නේ පුතා? එයා එහෙට යනවා. එතකොට මෙයා එහෙට යනවා නම් ගෙනල්ලා තියෙන මෙතන තියෙන මොනවාද? උතුර. මෙයා ආකර්ෂණය වෙනවා කරන, දැන් මෙයා පෙන්නලා තියෙන්නේ. එහෙනම් මේ ගෙනල්ලා තියෙන මෙයා උතුර නම් මේ ගෙනල්ලා තියෙන කවුද පුතා? මෙයා අනිවාර්යෙන් මෙතන දකුණ වෙන්න ඕන. ගෙනාවු එක්කෙනාගේ එතන මොකද්ද දකුණ වෙන්නේ? ඊළඟට පුතා පස්වෙනි එක පුතා මොකද කරන්නේ? චුම්බකය ඔල්ලෝසු තැටියක් මත තියෙනවා. මොකක් මතද තියන්නේ? මේ දෙන ඔල්ලෝසු තැටියක් මත චුම්බකය තියෙනවා. එතකොට ඔල්ලෝසු තැටියක් මත චුම්බකය තිබ්බහම ඒක හරියට මේ වගේ, ඒක හරියට මෙන්න මේ වගේ පොට්ටක්. ඔල්ලොස්සු තැටිය මත චුම්බකය තිබ්බහම මොකද වෙන්නේ? එතනත් අර නිදහසේ චලනය කරාම එයා හැරී පවතින මොන විදිහකට පුතා? උතුර උතුර සැත්තට, දකුණු දකුණු සැත්තට විදිහට. එතනින් නේද අවසන් කරේ පුතේ? ගියස් අපි අවසන් කරේ එතනින්. ඔය පරීක්ෂණ පහ ඇඳලා යටින් විස්තර ලිව්වනේ. ඒ විස්තර ලියන්න කිව්වා. ලිව්වේ නැත්තම් ඒ පැත්තෙන් ලියන්න. මං මට මතක හැටියට මම අද දෙන්නම් කියලා කිව්වනේ. හරි, එතකොට අරයත් එහෙමද පුතේ? අද මේ විස්තරය ලිව්වද? ආයා ලියන. හරි, එතකොට බලන්න ඒක එහෙමනම් ගෙදරදී ලියා ගන්න පුතේ. නොම්බර යනුව ඒ කියන එක බලලා ලියා ගන්න ඒ පැත්තේ. හරි, පිනුලි ලිව්වද ඒක? ඔව්, ඒ නොම්බරේ බලලා ඒක යට තියෙන එක ලියන්න. හරි, එතකොට අද දවස් ලියා ගන්න පුතා. චුම්බකයක් වටා චුම්බකයක් වටා
චුම්බක බලය චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශය චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා සිදු කරන සිදු කරන ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කර ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරනවා. එතකොට චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ ඔබ දන්නවා චුම්බකය මෙහෙම දෙකලවර කියලා. චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? චුම්බකය දෙකලවර කියලා ඔබ දන්නවා. එතකොට දැන් ඔබ ඔය කියන එකේ ඒ ක්‍රියාත්මක වන ප්‍රදේශයට නමක් කියන චුම්බකයක් වටා චුම්බක බල ක්‍රියාත්මක වන ප්‍රදේශය හරි කියන එකට එක නමක් කියන චුම්බකයක් කොටා චුම්බක බලය ක්‍රියාත්මක වන දෙකලවර තව නමක් තියෙනවා. මොකද්ද චුම්බකයක් වටා චුම්බක බල ක්‍රියාත්මක වන මේ දෙකලවර හඳුන්වන්නේ මොකක් කියලා? චුම්බක දෙකලවර. දෙකලවර කිව්වොත් මොකද්ද පුතා? චුම්බක ද්‍රව දෙකලවර කිව්වා. දැන් ඔතන තියෙන්නේ දෙකලවර නෙමෙයිනේ. ක්‍රියාත්මක වන ප්‍රදේශය වෙන නමකින් කියනවා. මොකද්ද පුතේ උත්තර නම? උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ චුම්බක මොකක් කියලාද අපි කියන්නේ? ක්ෂේත්‍රය. මොකද්ද පුතා? චුම්බක ක්ෂේත්‍රය. මේක හරියට තේරුම් ගන්න. එතකොට පුතේ දැන් සරල කතාව චුම්බකයකට යකඩ කුඩු ලං කරොත් දෙපැත්ත මේ විදිහට වැඩිපුර රැඳෙනවා කියන එක. නමුත් පුතා දණ්ඩ චුම්බකයක් කරන්
ඒක හරියටම මේ ක්ෂේත්‍රයන්ද කුඩා මේ උතුර මේ දකුණ කියලා ඔහොම ඇන්දොත් කුමක්ද සිද්ධ වෙන්න පුතා? ඔන්න ඔහොම මේ චුම්බක මොනවද තියෙන පුතා? බල රේඛා පිහිටන ආකාරයක් දකුණට ලැබෙන හරියටම බැරි. ඔන්නවා ඊළඟට පුතා, ඔන්නවා මේක හරියකට නිකන් පුතා අර මං දරුවන්ට කියන්නේ ටොපියක්. ඔබ අන් ටොපිය තමයි කවුද? තුම්බකෙ තොර ටොපියට පුතා කොලයක් දානවනේ. ඒ කොලේ තමයි පුතා මොකක්ද? මේ ක්ෂේත්‍රය විදිහට අපිට අපි මෙතනදී ලකුණු කරා. මොකද්ද ක්ෂේත්‍රය විදිහට ලකුණු කරා? එතකොට මේ චුම්බක බල පීඩන ආකාරය තමයි මේ චුම්බකයක් වටා චුම්බක බල ක්‍රියාත්මක වන ආකාරය තමයි මම මේ මොකද්ද මේ තිත්තිත් කියලා ඇන්දේ. මේ තියන්නේ චුම්බක ද්‍රව මේ යන්නේ. මේ චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශ, ඒ ක්‍රියාත්මක වන ප්‍රදේශ ගත්තාම දෙපැත්තේ ඇත්තටම බල ප්‍රදේශය මොකද කියන්නේ පුතා වැඩි. අපි සාමාන්‍යයෙන් පාරේ ගමන් කරනකොට නිකන් හිතන්නකෝ, අපි නගරෙන් නගරයට යනකොට ඒ ටවුන් වල තමයි මොකද වෙන්නේ පුතා? වැඩිපුර වෙළඳ පොළවල් බැංකු මිනිස්සු ගැවසීම සිදු වෙන්නේ. ඊළඟ ටවුන් එකට යනකොට මොකද වෙන්න පුතා? ඒත් ඒ වගේ වැඩිපුර සැනක බැංකු වෙළඳ පොළවල් තියෙන්නේ. අන්න ඒ වගේ හිතන්න පුතා, අර මේ පැත්ත ඉඳන් මේ පැත්තට යනකොට මේ මෙහෙ බල ප්‍රදේශයේ එච්චරම ප්‍රබල නැහැ. මේ දෙපැත්තේ චුම්බක බලය මොකද වෙන්න පුතා? වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මෙහෙම මේ ඇන්දනේ ඇන්දට පුතා මේක අපි ප්‍රැක්ටිකල් දෙකකින් පෙන්නවා. මේ රූපේ මෙහෙමයි එන්නේ කියලා ප්‍රැක්ටිකල් දෙකකින් පෙන්නවා. ඒ ක්‍රියාකාරකම් දෙක තමයි පුතා ඕකේ තියෙන්නේ. මොකද්ද? 6 4 ඊට පස්සේ මොකද්ද පුතා? 6 5. 6 4 නම් තියෙන්නේ පුතා රූපයක්. මේ රූපයක් නෑ, මේ පොඩි කතාව. 6 5 නම් පුතා රූපයක් තියෙනවා. එතකොට 6 4 කතාව තමයි ක්‍රියාකාරකම විදියට පුතාලා ලියන්න වෙන්නේ. 6 4ට ලියනකොට ලියන්න වෙන්නේ කතාව. 6 5ට නම් අපිට රූප සටහන ඇඳලා අපිට ඒ 6 5 ගැළපීම නිසි ආකාරව සිදු කරන්න පුළුවන්. එහෙනම් 6 4 තියෙන ක්‍රියාකාරකමත් මේ මහ ලොකු දෙයක් නෙමෙයි. අපි අර මුලින් කලා වගේම දෙයක්. ඉස්සල්ලාම මොනවද ගන්න? ඉස්සල්ලාම මොනවද ගන්න? කාඩ්බෝඩ් කැබැල්ලක්. දැන් තේරුම් ගමු ඔම්මම පාඩම මාත් එක්කම. ඉස්සල්ලාම ගන්නෙ මොනවද පුතා? කාඩ්බෝඩ් කැල්ල. මේ කාඩ්බෝඩ් කැල්ල මත හරි ලක්ෂණ තේරුම් ගන්න අතුරනවා. ඒ කාඩ්බෝඩ් කැබල්ල මත මොනවද අතුරන්නේ? යකඩ කුඩු තුනි ස්තරයක් අතුරනවා. මොකද කරන්න පුතා? යකඩ කුඩු තුනි ස්තරයක් අතුරනවා. ඒක සරලම සරලයි ඒ කතාව. දැන් කාඩ්බෝඩ් කැබල්ල මත ඔන්න යකඩ කුඩු තුනි ස්තරය අතුරලා තියෙනවා. හරියට මෙන්න මේ වගේ. හරියට මෙන්න මේ වගේ. කාඩ්බෝඩ් කැල්ලාර
මේකේ ඕමයි අකට කුඩු අතුරු ඇති. රයිට්. ඊට පස්සේ හොදා දණ්ඩ චුම්බක මත කාඩ්බෝඩ් කෑල්ල තියෙනවා. එහෙනම් මේක තමයි මොකද කරන්න පුතා? දණ්ඩ චුම්බකය මත තියන්න. එතකොට දිනෙත්නි දණ්ඩ චුම්බකයේ අවසානයේ පිටන්නේ කාඩ්බෝඩ් එක යටද උඩද? කාඩ්බෝඩ් එක පිටන්නේ දණ්ඩ චුම්බකය ඊ ගත්තහම පෙතෙන්නේ නැහැ නේද? දණ්ඩ චුම්බකය තියෙන්නේ මෙන්න මේ විදිහට පුතා. කාඩ්බෝඩ් එක යටින් තියෙන. අර මම උඩින් නැන්නේ. මට ඒක අඳින්න බෑනේ දැන් යට තියෙන එක පෙන්නන්න. මේ විදිහට පුතා යටින් තියෙන. දැන් මොකද කරන්න පුතා? කාඩ්බෝඩ් එකට සෙමෙන් මොකද කරන්න පුතා? තට්ටු කරමු. එතකොට කාඩ්බෝඩ් එකට සෙමෙන් තට්ටු කරාම යකඩ කුඩු ටික මොකද වෙන්න පුතා? ලස්සන්ට ඒ පිළියල වෙනවා. මෙන්න මේ රටාව. ඉතින් මේ රටාවට පිළියෙල වෙනවට පුතා මේවත් ටික් 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 වගේ ඉන්නේ. අන්න ඒවත් ටික් 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 වගේ ඉන්නේ. එතකොට මේ යකඩ කුඩු රටාවකට පිළියෙල වීමට හේතුව මොකක්ද? චුම්බකයක චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශය තමයි එලෙස නිරූපණය වුනේ. අපි ඕක ලියලා ඊළඟ එකට යමු. ලියන්න ක්‍රියාකාරකම එක කියලා. පියවර විදියට පල්ලෙහාට පල්ලෙහාට නියම. ක්‍රියාකාරකම එක. කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන ඒ මත ඒ මත යකඩ කුඩු ඒ මත යකඩ කුඩු තුනි ස්තරයක් ලෙස අතුරන් අතුරන් ඊළඟ පියවර විදියට ගන්න එක ගොඩේ ලියන්න එපා. ඉන්පසු දණ්ඩ චුම්බකය මත ඉන්පසු දණ්ඩ චුම්බකය මත කාඩ්බෝඩ් කැරැල්ල සෙමෙන් තබන්
කාඩ්බෝඩ් කැවැල්ලට ඊළඟ ස්ටෙප් එක කාඩ්බෝඩ් කැවැල්ල සෙවෙන් තට්ටු කරා. ඊළඟ ස්ටෙප් එක යකඩ කුඩු පිළියලවන රටාව අනුව යකඩ කුඩු පිළියලවන රටාව අනුව යකඩ කුඩු පිළියලවන රටාව අනුව චුම්බක ක්ෂේත්‍රය පිහිටන ආකාරය මෙහිදී අධ්‍යයනය කළ හැකි. යක් අන්ති අන්තිමේකද යකඩ කුඩු පීටන රටාව අනුව චුම්බක ක්ෂේත්‍රය පිහිටන ආකාරය අධ්‍යයනය කළ හැකි. ආකාරය අධ්‍යයනය කළ හැකි. දැන් බලන්න අමලු ඔක බලන්න ඉස්සර බලන්න දැන් කියන්න ස්ටෙප් එක ඔක බලන්න නැතුව පුළුවන් වෙන්න පළවෙනියට මොකද්ද කරන්න කාඩ්බෝඩ් කෑල්ල ගත්තා. ඉතින් ඔන්න ඔයාලා පුතේ පාඩම් කරගන්න කාඩ්බෝඩ් කෑල්ල ගත්තා. ඊළඟට ඒක මත යකඩ කුඩු ඇතිරුව ඒක මත මොකද කරන්න පුතා යකඩ කුඩු අතුරුව. ඊට පස්සේ ධර්ම චුම්බකයක් කරා ඒ මත මොකද කරන්න අර කාඩ්බෝඩ් කෑල්ල. ඊට පස්සේ කොහෙටද තට්ටු කරන්න කියන එක වැදගත්. කාඩ්බෝඩ් කෑල්ලට මොකද කරන්න හිතා සෙමෙන් තට්ටු කර. එතකොට ඒ තැනදී අර අකඩ කුඩු පිටින් වටාව අනුව අපිට චුම්බක ක්ෂේත්‍රය පිටන ආකාරය අධ්‍යයනය කරන්න. හරි සරලයි. ඉතින් කොහොමාරි උත්සාහ කරන්න හිතා මේ අවස්ථාවම ඒක ඔළුවට අරගෙන පාඩම් කරගන්න. ඒක වැදගත් වෙනවා ඔයගොල්ලෝ. ඒ නිසා බලන්න මේ ප්‍රයෝජනය ගන්න මේ අවස්ථාව. ක්‍රියාකාරකම දෙක. ඊළඟට ලියන්න ක්‍රියාකාරකම දෙක. ඔක බෝඩ් එකේ අඳින්න කැමති කවුද? ඔක බෝඩ් එකේ අඳින්න කැමති කවුද? මේක බෝඩ් එකේ අඳින්න කැමති කවුද? දෙන්නත් මේ පුළුවන්. දෙන්නත්. පුළුවන්. දෙන්න පුළුවන්. අමාරු. ඈ? අඳින්න අඳින්න. අඳින්න මට ඒක අඳිනකොට බලා ගන්න ඕන. අඳින්න. අනේ නැනේ හරි එහෙනම් මං අඳින්න මේක ටිකක් කල්පනාවෙන් අඳින්න ඕන අපි ඉස්සල්ලා එක වගේ නෙමෙයි දැන් ඕක ඇත්තටම රූපේ හරියට පේන්නේ නැහැනේ. එතකොට ආවට ගියාට අඳින්නත් බෑ. එතකොට ඔයගොල්ලන්ට ලොකු කරලා ඕක බලලා ඔන්නම් ඇඳ හැකියි. මොනවද පුතේ ඉස්සල්ලාම ගන්න බඩු ටික බලන්න. මේ කල්පනාවෙන් කරමු ආ සියලු දෙනා. මොනවද ගන්න බඩු ටික බලන්න. හරි. පෙරසේ ගන්න ඕන මොනවද පුතා? ධන්න චුම්බකය. මොකද්ද ගන්න ඕන? ධන්න චුම්බකය ගන්න ඕන.
ඊට පස්සේ දෙවනියට මොකද ගන්න ඕන පුතා? යකඩ කුඩු ගන්න. මොනවාද? යකඩ කුඩු. දැස තුන්වෙනියට බලන්න පුතා, චුම්බකය ඇතුළු කරන්න හැකි ප්‍රමාණය පරීක්ෂණාලයක්. ඊළඟට උස බීකරයක්. ඊට පස්සේ පුතා ලිසරින් හෝ පොල්ක ඔන්න ගන්න බඩු ටික. ඊළඟට මම පොඩි චැලෙන්ජ් එකක් නේ දුන්නේ පුතා, මේ රූපේ අඳින්න කියලා. එතකොට පුතා මම පැහැදිලිව කියන්නේ දැන් අද කතාව නෙමේ, අර නිතරම පුතා ඒ චැලෙන්ජස් බාරගත්. හරිද? ඒ බාර ගන්න කියන්න පුතා, සමහර වෙලාවට අපිට ඒක කරන්න බැරි වෙයි. නමුත් මේ ඒක තමන්ට ඒ බාරගත් එකෙන් සමහර විට ඊට වඩා දෙයක් ගන්න පුළුවන් වෙයි. දැන් මම උදාහරණයක් විදියට කියන්න පුතා, අර ඔය දෙරණ ටීවී එකේ විනාඩි 10ක ප්‍රෝග්‍රෑම් එකකට ෆියුචර් මයින්ඩ්ස් ගැන හඳුන්වා දෙන්න මට රෑ 11 මාට තමයි පුතා කිව්වේ, එහෙට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා, ඒකට උදේ 9ට ඇවිල්ලා වොයිස් කට් එකක් දෙන්න. එතකොට බලන්න රෑ 11 මාට කිව්වේ, කිව්වට පස්සේ මං කිව්වා විනාඩි 5ක් දෙන්න මම පර්ෆෝම් කරන්නම් කියලා. بس මම විනාඩි 5කින් කන්ෆර්ම් කරා මං එන්නම් කියලා. එතකොට මේ මාත් එක්ක හිටපු අනිත් එක්කෙනා අවුරුදු 3ක් ඔය විදිහටම ටීවී එකේ ගිහින් තියෙනවා, මම ගියේ පළවෙනි වතාවට ඔය ප්‍රෝග්‍රෑම් එකට. එතකොට පුතා දැන් එතනදි ගිහින් අපි කතා කරනකොටත් ඒවා ආපහු එඩිට් කරන්න මොකුත් නැහැ, අපි කියන දේ කෙලින්ම රෙකෝඩින් එක දාන. එතකොට අවිචියවත් වැරදුනා නම් එහෙම ලොකු අවුලක්. නමුත් ඒක තමයි පුතා එතනදි ඒ බාරගත්ත චැලෙන්ජ් එක. එතකොට අර හරියට වෙලාවට ඉවර කරන්න ඕන, කතා කරනකොට පොයින්ට්ස් එක යන්න ඕන. ඉතින් ඒ වගේ හරි අමාරුයි ඒ වැඩේ. දැන් ඇත්තටම මේ රූපය අඳින එක අමාරුයි මේ 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 අවස්ථාවේ. එතකොට ඒ අවස්ථාවේයි මේ රූපය හරියට පැහැදිලි නැහැ. හරි, මට දැන් කියන්නකො කෙසලි, ඉස්සලාම මොකද්ද අඳින්න? දැන් රූපය අඳින්න යනකොට මොකද්ද අඳින්නේ? සලම් මොකක්ද අඳින්න? සලම් අඳින්න ඕන පුතා වීදුරු. මොකක්ද අඳින්න ඕන? වීදුරු අඳින්න. ඊළඟට මොකක්ද අඳින්න? කොමාත් එක කතා කරන්නේ. මොකක්ද ඊළඟට අඳින්න? ආ, ඊළඟට අඳින්න ඕන මොකක්ද? පරීක්ෂණ නළය. ඔහොම පරීක්ෂණ නළයට. ඊට පස්සේ පුතා පරීක්ෂණ නල ඇතුළ මොක නලය ඇතුළ මොකද තියෙන පුතා? ගන්න චුම්බකය තියෙන පරීක්ෂණ නල ඇතුළ. හොඳට බලන්න, මම මේ කියන දේ හොඳට ඉගෙන ගන්න. පරීක්ෂණ නල ඇතුළ ඔහොම ගන්න චුම්බකය කැලින් කරලා තියෙන. අර පරීක්ෂණ නල ඇතුළ ওই විදිහට කැලින් කරලා තියෙන. දැන් මේක ඇතුළ තියෙන ද්‍රවය මොකද්ද? ආ, මොනවාද? ජලයේ තියෙනවද? ඔක් කියන්නකො. ග්ලිසරීන්. මොනවාද යකඩ කුඩු මිශ්‍ර මොනවාද තියෙන පුතා? ග්ලිසරීන්. හරි, දැන් යකඩ කුඩු මිශ්‍ර ග්ලිසරීන් කොහෙටද දාන්නේ? පරීක්ෂණ නළයටද? වීදුරුවට. ඔච්චරයි ඉතින් තියෙන්නේ. පරීක්ෂණ නළයට වීදුරුවට දාන. එතකොට දාන්නේ කොහෙටද පුතා? වීදුරුවට දාන. කොහෙට දාන්නේ? මේ වීදුරුවට තමයි දාන්නේ. එතනදී මොනවද? යකඩ කුඩු මිශ්‍ර කරපු වීදුරුවට දාන. එතකොට වීදුරුවට දැම්මාම
බලන්න සිද්ධ වෙන දේ අර පරීක්ෂණ නලය ඇතුලේ තිබ්බේ මොකද්ද? පරීක්ෂණ නලය ඇතුලේ පුතා දණ්ඩ චුම්බකයක් තියෙනවානේ. ඉතින් පුතා මොකද වෙන්නේ? ඒ ආකාරයට මොකද වෙන්නේ පුතා? එතනදී එයා තියෙන හින්දා මේකේ පුතා යකඩ කුඩු කිසියම් රටාවකට මොකද වෙන්නේ පුතා? මේක ඇතුළු සෙට් වෙනවා. එහෙනම් වැඩිපුර යකඩ කුඩු සෙට් වෙලා තියෙන්නේ කොයිද? චුම්බකයේ දෙකලවර වල. බලන්න පොඩි පොඩි චුම්බකයේ දෙකලවර වල යකඩ කුඩු තියෙනවා. බලන්න ගත්ත බඩු ටික දැන් දණ්ඩ චුම්බකය යකඩ කුඩු. ඔන්න විශේෂය චුම්බකයක් ඇතුළු කරන්න පුළුවන් මොකද්ද පුතා? පරීක්ෂණ නලයක්. ඕක වැදගත්. නිකම්ම චුම්බකයක් අරන් පරීක්ෂණ නලයකට දාන්න කිව්වා මොකද වෙන්නේ? සමහර විට චුම්බකයේ පරීක්ෂණ නලයට මොකද වෙන්නේ? දාන්න බැරි වෙයි. එතකොට මොකද වෙන්නේ පුතා? වැඩේ අසාර්ථක. එතකොට වැඩේ අසාර්ථක. යන්නේ ඒ වගේ අර අපි කරන වැඩවල පොඩි කල්පනාවක් තියෙන වැඩවල පොඩි කල්පනාවකින් කරන්න. එතකොට බලන්න එහෙමනම් බීකරේ මොකද විශේෂත්වය තියෙන්න ඕන? බීකරේ තියෙන්න ඕන විශේෂත්වය මොකද්ද? උස වෙන්න. බීකරය උස වෙන්න නැයි දන්න චුම්බකයක් මේ කට දාන්න බැහැ. එතකොට මං කිව්වනේ ග්ලිසරින් කියලා. ග්ලිසරින් වෙනුවට ගන්න පුළුවන් එකක්. ආට ගෙදද්දි කරන්න ඕන නම් ග්ලිසරින් නැත්තම් කොල්සල් ගන්න. හරි. ක්‍රියාකාරකම් දෙක කියලා ලිවනේ. ලියන්න මේ විදියට. බීකරයකට ඔබන් මේ පරීක්ෂණය දැන් තේරිච්ච අත උස්සන්න. ඔන්ලයින් ඉන්න දරුවෝ අත උස්සන්න. පරීක්ෂණය තේරිච්ච අය ඕනම අවස්ථාවක පරීක්ෂණ තේරුම් ගැනීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා බලන්න. බලන්න ඔබට තේරුණාද? සියලු දෙනාට සෙනිති, විතුනි, රණීෂා, සදිල්ක තේරුණාද? තේරුණා සර්. බීකරයකට ඉවනේ බීකරයකට යකඩ කුඩු මිශ්‍ර කර විසරින් හෝ පොල් තෙල් පුරවන්න. ඉන්පසු ඊළඟ ස්ටෙප් එක ඉන්පසු දණ්ඩ චුම්බකය පරීක්ෂා නලයට ඉන්පසු දණ්ඩ චුම්බකය පරීක්ෂා නලයට බහා ඉන්පසු දණ්ඩ චුම්බකය පරීක්ෂා නලයට බහා විසරින් අඩංගු බඳුනෙහි සෙමෙන් ගිල්ලක්
සෙමෙන් ගිල්ලා. චුම්බක ඊළඟ රූලේ එහිදී චුම්බකය වටා යකඩ කුඩු පිළියෙල රටාව අනුව වටාවන චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශය. චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වන ප්‍රදේශය. අධ්‍යයනය කළ හැකි දැන් තත්කාලම කාලා රූපයන් ඉක්මනට රූපයන් ඉක්මනට රූපයන්
පාන රූපය අඳින්න, රූපේ නම් කරන්න, පැහැදිලිව පේන්න ඕන. ඒ කියන්නේ දණ්ඩ චුම්බකය පරීක්ෂණ නලයේ ඇතුලේ තියෙනවා කියන එකයි, පරීක්ෂණ නලයේ ඇතුලේ ද්‍රවය නැහැ කියන එක.
හරි බලන්න පුතේ, එහෙනම් අවසන් නේද සිල් දෙනක් ඔබ අත උස්සන්න ඉවරයි නේද? රූපේ අන්දද බලන්න. ඇත්තටම මේ ඔය රූපේ මම අර ඔයගොල්ලෝ අඳින්නත් කිව්වේ ඒකයි, එකපාරට තේරෙන්නේ නැති රූපයක්. ඕක පළවෙනියට මම ඒ කියන්නේ අපි ඉගෙන ගන්නකොට පළවෙනියට අපි රූපේ දැක්ක දවසෙත් අපිට හරි අමාරු යෝග තේරුම් ගන්න. මේ දැන් ඉතින් ඔය දැන් ඔය විස්තර කිරීම නැතුව රූපේ තිබ්බොත් ඒ කියන්නේ පරීක්ෂණාලේ ඇතුළට විසරින් හරි මොනවා හරි දාලාද නැද්ද කියන එක. දැන් නම් ඔබට තේරෙනවා ඉතින් මේකේ පැහැදිලිව මං කිව්වනේ කතාව දැන්. එහෙනම් බලන්න අද දවසේ ඔයාලා දැන් ඔන්න පරීක්ෂණ දෙකක්, විශේෂම් පරීක්ෂණ දෙකක් ඉගෙන ගත්තා. ඉතින් ඉතා වැදගත් පරීක්ෂණ දෙකක් බලන්න සියලු දෙනා. ඊළඟට පුතා දැන් තමයි ඊළඟ වැදගත් කාරණය පුතා. ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතා. චුම්බක ක්ෂේත්‍රය හඳුන්වන්න. චුම්බක ක්ෂේත්‍රය හඳුන්වන්න. හරි බලන්න පුතේ, චුම්බක ක්ෂේත්‍රය හඳුන්වන්න. මේ බෝඩ් එකේ මයි සල්ලි ව චුම්බක ක්ෂේත්‍රය ලියන විදිය බලන්න. ඒවා මුලින් නම් හුරු වෙන පුතේ, ආයෙත් පස්සේ ඕ ලෙවල් වලදී ගැටුවක් නැහැ. චුම්බක කියලා ලියනකොට පුතා සමහර ඒවා අනිත් බයන්නක් තියෙනවා. මේ බයන්න තමයි ඔයගොල්ලන්ට පාවිච්චියට ගන්නේ මේ කොළේ. හරි එතකොට පුතා, චුම්බක ක්ෂේත්‍රය හඳුන්වන්න. හරි දැන් එන්න පුතා පල්ලෙහාට. 79 පිටුවේ පල්ලෙහාට එන්න පුතා. කළු පාටට කරලා තියෙන තැන බලන්න. දැන් පරීක්ෂණ දෙකක් අපි කතා කරානේ. ඒ පරීක්ෂණ දෙක කතා කරපු එකත් එක්ක දැන් ඔබ දන්නවා චුම්බකයක චුම්බක බලය පිහිටන ප්‍රදේශය කුමක්ද කියලා. චුම්බකයක චුම්බක බලය පිහිටන ප්‍රදේශය කුමක්ද කියලා අපි දකිනවා. ඒ චුම්බක බලය පිහිටන ප්‍රදේශය තමයි පුතා අපි කියන්නේ මොකක් කියලාද පුතා? චුම්බක ක්ෂේත්‍රය කියලා. එතකොට බලන්න පැහැදිලිවම තේරුම් ගන්න කතාව හරියටම චුම්බකයක් වටා චුම්බක බලය හිතන ප්‍රදේශය කියන්න පුළුවන්, එහෙම නැත්නම් රඳා පවතින ප්‍රදේශය කියන්න පුළුවන්. හරි. එතකොට හොඳට ඒ පිළියල වැඩ ටික පිළියල කරන්න පුතා. හරි පිළියල. හරි. අපි ඒක ලියමුකෝ, චුට්ටක් කතාවක් අහන්නකෝ. දැන් මේ ඇත්තටම පුතා දැන් මේ මම ගිය පාසල කොළඹ නාලන්ද විද්‍යාලය, දැන් අලුතෙන් ප්‍රින්සිපල් කෙනෙක් ආවා. එතකොට ගම්පා බණ්ඩාරනායක හිටපු ප්‍රින්සිපල් තමයි ආවේ. එතකොට දැන් ඉතා හොඳ වැඩපිළිවෙලක් යනවා පුතේ දරුවන්ට. දරුවෝ දවසකට පැයක් හෝ දෙකක්, ඒ කියන්නේ හතරේ ඉඳන් හතර ශ්‍රේණියේ ඉඳන් දැනට 13 ශ්‍රේණිය දක්වා දරුවෝ දවසට පැය දෙකක් පාඩම් කරන්න ගෙදද පාඩම් කරා කියලා අම්මා හරි තාත්තා හරි අත්සන් කරන් එන්න. බලන්න දරුවෝ කොච්චර වැදගත් වැඩපිළිවෙලක්ද කියන්නේ. දැන් ඔයාලා කොබාන අත උස්සන්න දවසකට පැයක් අඩුම තරම් පැය දෙකක් ඕනේ නැහැ. පැයක් පාඩම් කරන අය අත උස්සන්න. උදෑසන හරි රාත්‍රී හරි දවසකට පැයක් මේ හෝම්වර්ක් කරනව නෙමෙයි පුතේ. ඒවා කරන්නේ නැහැ. අරයක් ඉන්නවා. හරි. පැයක් අඩුම තරමින් පුතා දැන් ඔගොල්ලොත් බලන්න පොඩ්ඩක්. පුතා හොඳයි පාඩම් කරනයි, අනිත් අය පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න.
එතකොට දවසකට රැයට හරි උදේට හරි පුතේ පැයක් පාඩම් කරන්න හුරු වෙන. ඒක වැදගත් උදේ ඉතින් නැත්තම් විදුහල්පතිවරයෙක් ඒ වගේ දෙයක් දරුවන්ට හඳුන්වා දීමක් සිදු කරන්නේ නැහැ නේ. ඒ තරම් ඒකෙන් සෑහෙන ඉම්ප්‍රූවමන්ට්ස් ගන්න පුළුවන්. එතකොට ගම්පා බණ්ඩාරනායකේ මට මතකයි 162ක් ඒ නවයේ තිබ්බා එක අවුරුද්ද. එතකොට ඒ ඕවා ප්‍රතිඵල තමයි හුදේ. ඒ නවයේ 162ක් එක ස්කෝල් එක තිබ්බා කියන්නේ ඉතින් කොච්චර දෙයක්. ඉතින් ඔය ඒ නවයේ ගන්න දරුවෝ පුතේ මේ නිකන් උඩින් උඩින් පාඩම් කරලා නෙමෙයි යම්කිසි පිළිවෙලකට පාඩම් කරලා ඒ පිළිවෙලකට ගිහින් තමයි ඒ නවයේ ගන්න. දැන් ඔයගොල්ලෝගේ අක්කලා අයියලාත් ඉන්නවනේ ගත්තායි. ඉතින් එතකොට අක්කා ගත්තා නම් අයියා ගත්තා නම් නංගි හරි මල්ලි හරි අනිවාර්යෙන් ගන්න එක. ඒතකොට ඒක චැලෙන්ජ් එකක්. ඒ නිසා දැන් අක්කා ගත්තනේ නමේ. ඒතකොට නංගි ගන්න ඕන අනිවාර්යෙන්. සා බලන්න මතක තියාගන්න සිල් දෙන. එහෙනම් ලියන්න පුතා තුඹක ක්ෂේත්‍රය හඳුන්වන්න. දැන් අර මං කියපු එකක් පොඩ්ඩක් ගෙදදි පොඩ්ඩක් කරන්න පුතා. පාඩම් කරන්න කරුණා කරලා. චුම්බකයක් වටා චුම්බකයක් අවට ඉතරයි. චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවතින ප්‍රදේශ චුම්බකයක් වටා චුම්බක බලය රඳා පවතින ප්‍රදේශය. චුම්බක ක්ෂේත්‍රය ලෙස හඳුන්වන්න. චුම්බක ක්ෂේත්‍රය ලෙස හඳුන්වන්න. ඊළඟ ප්‍රශ්න පුතා චුම්බක බල රේඛා හඳුන්. චුම්බක බල රේඛා හඳුන්. චුම්බක බල රේඛා හඳුන්. ඉස්සර බලන්න දැන් මේ චුම්බකයේ වටේ පුතා අර චුම්බක ක්ෂේත්‍රයේ පිහිටීම අවම සිදුවන ආකාරය අපිට මනස්කල්පිත ඔකට මනස්කල්පිත කියන්නේ නැත්තේ කො දරුවෝ මොකද මනස්කල්පිත කියන්නේ මම මනස්කල්පිත කියන්නේ මනක් කල්පිත කියන්නේ පුතේ මනසේ මනස තුලින් ගන්න කල්පිත මොනවාද රේඛා. එතකොට වෙන වචනකින් කියනවා නම් මොකද්ද පුතා? අනුමාන. එහෙම නැත්නම් හිතන දෙයක්. අපි අනුමාන කරන දෙයක් මනක් කල්පිත දෙයක්. එතකොට පුතා මේ චුම්බක බලය නිරූපණය කරන්න ගන්න මනක්කල්පිත රේඛා තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද පුතා? චුම්බක බල රේඛා කියලා. මොකද චුම්බක බලය පිහිටන ප්‍රදේශයේ අපි ලකුණු කරන්න ගන්නවනේ පුතා මනක්කල්පිත රේඛා.
ඒ රේඛා තමයි පුතා මොකද්ද? චුම්බක බල රේඛා කියලා. දිවනේ චුම්බක බල රේඛා හඳුන්වන්න මේක පොඩ්ඩක් අනිවාර්යෙන් ගෙදරකින් පොඩ්ඩක් කියවන්න. ලියන්න පුතාලා. චුම්බකයක් වටා චුම්බකයක් වටා චුම්බක බලය චුම්බකයක් වටා චුම්බක බලය නිරූපණය කිරීම සඳහා නිරූපණය කිරීම සඳහා චුම්බකයක් වටා චුම්බක බලය නිරූපණය කිරීම සඳහා යොදා ගන්න මානස් කල්පිත මේ අකුරු දෙක මොකක්ද තමයි මන මන විශ්මය විශ් නේද මොකද විශ්මය හරි දුදුමය හරි හඟවන අකුරු කියලා තියෙනවා නම් තාම ඉගෙනගෙන නැති නේද මනක් කල්පිත රේඛා චුම්බක බල රේඛා ලෙස හැඳින්වේ. නැවතත් කියන්නම් චුම්බකයක් වටා චුම්බක බලය නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා මනක් කල්පිත රේඛා. චුම්බක බල රේඛා ලෙස හැඳින්වේ. චුම්බක බල රේඛා ලෙස හැඳින්වේ. බලන්න මට මෙන්න මේකට උත්තරයක් දෙන්න මේ කියන්න පුතේ මේ සාමාන්‍ය දෙයක්. ඒ ඉස්කෝලේ ඔයගොල්ලෝගේ තීකාරි සර් හරි. ඔයාලට කතා කරන්න මොකක්ද කියලා? ඔයාලට එසලු. ආ ආ ඔය එහෙම නැතුව දුව හරි පුතා හරි කියනවනේ. එතකොට මොකක් කියලා කතා කරන්නේ? ඔය ඒක තමයි. දැන් මේ ඔය පුතේ දැන් අපි මේ දැන් මම මේ විශේෂම දෙයක් මේ දැන් අපි ගියා දැන් අපි ෆියුචර් මයින්ඩ්ස් වලට ගියා පුතා මේ ස්කෝල වලට ඒ කියන්නේ නුවර ස්කෝල 18කට ගියා 20කට විතර ගාල්ලේ ස්කෝල 20කට ගියා ඒතර ඒ ස්කෝල 20ට ගිහින් දැන් අපි ෆියුචර් මයින්ඩ්ස් ගැන ඊට පස්සේ ඔය කවුන්සලින් ගැන දරුවන් හඳුන්වා දෙනවනේ එතකොට අපි දැන් සමහර පාසල් වල assembly එක දුන්නා. සමහර පාසල් වල පන්ති වලට ගිහින් කතා කරන්න දුන්නා. එතකොට දැන් ඔය සවුත්ලන් ස්කෝලේ, සංගමිත්තා ස්කෝලේ, හයි ස්කූල් ඊළඟට නුවර, අරවා ගාල්ලේ. ඊළඟට එහෙත් තියෙනවා විහාර මහාදේවි කියලා ස්කෝලයක් නුවර. එතකොට දැන් ඔයගේ ස්කෝල වල අපි ඊට පස්සේ තව රිෆන්ඩ් කියලා තියෙනවා ගාල්ලේ ඔයගේ ස්කෝල වල ගිහින් කතා කරනවා දැන් දරුවන්ට දරුවන්ට කතා කරනකොට අපි කියනවානේ මේ අයිබෝවන් දැන් ඉස්සලා කතා කරන්න බෑ කන්ටි වල ගිහින් අයිබෝවන් පුතාලා කියන එතකොට සමහර දරුවෝ hina වෙනවා කියන්නේ එහෙම නෙමෙයි එතකොට මේ වැරදිලා කියලා හිතන එතකොට සාමාන්‍යයෙන් පුතා මේ මම දකින විදිහට මේ අපි ඒ කියන්නේ ගර්ල් ස්කූල් එක වුණා ඒ දරුවෝ මේ ඒ දරුවන්ට කතා කරන්නේ මේ ටීචර්ස්ලා මේ පුතාලා කියන්නේ ඒ වුණාට සමහරු ඉතින් ඒක මේ දුවලා කියලාම කතා කරන
තියෙන තර මේ සමහර ස්කෝල් වල තියෙනවා එහෙම කතා කරනවා. ඉතින් සමහර ස්කෝල් වල එක වෙන්නේ සමහරට සමහර ලා. ඒකවල බලන්න පුතේ ඔයගොල්ලෝ මේ ඇත්තටම දැන් මේ උගන්වනවා වගේම විද්‍යාව මේ ඔයාලා පුළුවන් තරම් ගුරුවරුත් එක්ක ඇත්තටම පුළුවන් තරම් හොඳින් ඉන්න පුතේ. දන්නේ නැති දෙයක් අහගෙන කොයි වෙලාවෙත් අර ටීචර්ත් එක්ක දැන් ගෙදර අම්මා තාත්තා එක්ක සමහරලාට රණ්ඩු වෙනවා ඇතිනේ. නමුත් පාසලේ ගිහින් ගුරුවරු එක්ක ප්‍රින්සිපල් එක්ක අපි කියන්නේ වචනෙන් ගේම ඉල්ලනවා කියලා. වලත රණ්ඩු වෙන්න යනවා කියන්නේ. එහෙම රණ්ඩු වෙන්න යන්න එපා. දැන් ඔය ලකුණක් එහෙම දැන් සමහර දරුවන්ගේ මම මේ මේ පාරත් ඕක දැක්ක සමහර පාසල්වල ස්කෝලේ පේපර එකේ මේ සමහර ප්‍රශ්න බලලා නැහැ. සමහර ඒවා ටීචර් අමතක වෙලා. ඊට පස්සේ දරුවා ගිහින් ලකුණ හරි වැඩි කරගන්න දුන්නාම දැන් ලකුණු දාලා ඉවරයි කියන. නේ? අර ලකුණු දාලා ඉවරයි කියන. නමුත් ඒ දරුවා යන්නේ ඒ ලකුණ ආසාවෙන්. ගිහින් කතා කරලා සමහර ලාවට වෙනියා වෙනස් වෙන්න පුළුවන් ඒ යන. කිවෙනියා? අමල් අර දරුවෝ කියන්නේ අර දහම් එතකොට පුතේ දැන් මෙහෙමයි අප සමහර ඉස්කෝල වල තරගකාරීත්වය වැඩි නේ අපි හිතමුකෝ කොළඹ ආනන්ද නාලන්ද රෝයල් කියමු එතකොට ඒ ඉස්කෝල එක සමහර වෙලාවට අපි හිතමුකෝ 25 වෙනියා කියලා එතකොට තවත් ඉස්කෝලක සමහර වෙලාවට එයා පළවෙනියා වෙන්න පුළුවන්. ඒ වගේ. දැන් මේ ප්‍රදේශවල ගත්තත් ඒ වගේ තරඟකාරීත්වය තියෙනවා. එතකොට බලන්න වෙන්නේ ලකුණු අමලු. ලකුණු අමලු 900 න් දෙන්න. එකක් නම් එතකොට බලන්න ඕන ලකුණු 90 පර්සන්ටේජ් එක يعني ඇවරේජ් එක කොච්චරද කියලා. ඇවරේජ් එක කියද්දි. ඇවරේජ් එක බලන්න නැද්ද? බලනවානේ ඇවරේජ් එක. ඒ කියන්නේ ඇවරේජ් එක කියන්නේ දැන් සබ්ජෙක්ට් 11ක් කියන්නකෝ. හරි එතකොට සබ්ජෙක්ට් 11ක් නම් ඔයාට ලකුණු අපි හිතමුකෝ 999 යි කියන්නේ. එතකොට මොකද කියන්නේ බලන්න ඇවරේජ් එක බලන්න. එතකොට 1100 නවති 99. එතකොට ඇවරේජ් කරමු. නේද? ඇවරේජ් එක කීයක් තියෙනවද? දුන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවාට ගොඩක් අඩු වෙලා ඇත. මොනවද අඩු? එහෙනම් දැන් ඒ ඇවරේජ් එක පුතාලා වැඩි කරගන්න මේ මේක විශේෂයෙන් කරන්න හරි මේ පාර වාර විභාග දිහා බලලා ඔගොල්ලොන්ට ලකුණු අඩු ඒවා තියෙනවනේ පුතේ. ලකුණු අඩු ඒවා පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න හරි. එතකොට ඉතිහාසය වැඩිපුර පාඩම් කරන්න. මොකද අමාරු විෂය ඉදිරිපත් කරමු. අමාරු විෂය මොකක්ද? පාඩම්. එතන වැඩිපුර මහන්සිය පිටවස්ස දරුවා. එතන වැඩිපුර මහන්සිය. හරි. දැන් ඔය සමහර පන්දරණ ඉන්න දරුවෝ ඉන්නවා රෝයල් එකේ දරුවෝ. ඒ දරුවන්ට බැරි මොනවද විෂයන්? සිංහල, බුද්ධාගම, සිංහලයි බුද්ධාගම දෙමළ. ඔය තුන බෑ. රොයල් එකේ ඉන්න ළමයි එනවනේ. එතකොට ඒ ළමයින්ට බැරි විෂයන් තමයි සිංහල, බුද්ධාගම, දෙමළ. හරි. ඉතින් කොහොම හරි පුතේ මේ අර ඔක්කොම 75ට වඩා පවත්වා ගන්න. එහෙම ලකුණු අඩු එකක් තියෙනවා නම් කොහොම හරි කරලා ඊළඟ පාර ලකුණු වැඩි කරගන්න. ඒ නිසා ලකුණු ටික කොහොම හරි හදා ගන්න මේ පුළුවන් තරම් පාඩම් කරන්න. ගණිත විද්‍යා ඉංග්‍රීසි වැඩිපුර පාඩම් කරන්න. එතකොට ගණිත විද්‍යා ඉංග්‍රීසි වලින් විද්‍යාව වැඩි කාගෙද තියෙන කොබන් අත උපන්. ගණිත විද්‍යාව ඉංග්‍රීසි වලින් විද්‍යාවට වැඩියෙන් තියෙන. ගණිත විද්‍යාව ඉංග්‍රීසි සබ්ජෙක්ට් තුන ගත්තාම විද්‍යාවට වැඩියෙන් තියෙන. එහෙනම් පරමණද ගණිත විද්‍යාව ඉංග්‍රීසි සබ්ජෙක්ට් තුනෙන් කියා තියෙනවා පාඩ.
මොන ඔව් එතකොට බලන්න ඒකත් වැදගත් ඉතින් සමහර දරුවෝ ඉන්නවා විද්‍යාව ස්කෝ කරගන්න ලකුණු ඒක නිසා විද්‍යාව අනිවාර්ය විෂයක් ඒක කරගන්න හරි ඊළඟට ලියන්න පුතා ඊළඟ ප්‍රශ්නය ඉුවනේ දාලා උත්තරේ ඉුවන මනස් කල්පිත රේඛා චුම්බක බල රේඛා ලෙස හැඳින්වෙයි ඊළඟ ප්‍රශ්න පුතා දණ්ඩ චුම්බකයක් වටා දණ්ඩ චුම්බකයක් වටා යකඩ කුඩු පිළියල වී ඇති ආකාරය දණ්ඩ චුම්බකයක් වටා යකඩ කුඩු පිළියල වී ඇති ආකාරය දණ්ඩ චුම්බකයක් වටා යකඩ කුඩු පිළියල වී ඇති ආකාරය වරහන් නැතිද? චුම්බක ක්ෂේත්‍රය පීඩන ආකාරය චුම්බක ක්ෂේත්‍රය පීඩන ආකාරය වරහන් වහන්න ආයි අතන තීරණ ආයි පීඩන ආකාරය මම ලියන්න කිව්වේ මෙහෙමයි දණ්ඩ චුම්බකයක් වටා යකඩ කුඩු පිළියල වී ඇති ආකාරය වරහන් ඇතුළේ චුම්බක ක්ෂේත්‍රය පීඩන ආකාරය වරහන් වහන්න රූප සටහනක් මගින් දක්වා තග්ගාලා අඳින පුතා මේ මේක පුතා මේ චුම්බකය තද ඉරෙන්ම අඳින්න එපා මොකද මේ චුම්බකය තේන්නේ නැහැ මේ තියෙන පුතා මේ කාඩ්බෝඩ් කෑල්ල යට උතුර දකුණ නම් ලකුණු කරගන්න ඒක කරන්නේ නැහැ 6 13 රූපයක් 6 13 රූපයක් ඊට පස්සේ පුතා මේකේ ක්ෂේත්‍රය තියෙන ආකාරය ලකුණු කරන්න ඕනේ. රටාව පොඩ්ඩක් කියාගන්න නැත්නම් මේක අරගෙන නැහැ නිසා රටාව කියලා. බලන්න සියලු දෙනා මෙන්න මේ ආකාරයට හිතන්න ඕනේ. ඔය අච්චුපදේ තියෙන රූපය අන්ද නම් හරිද ඊළඟට පුතාලා මේ දැන් ෆිසිකල් පන්ති පැමිණීම දරුව හොඳයි පුළුවන් තරම් ෆිසිකල් පන්ති පැමිණෙන්න මම කැමති ඇත්තටම මම ආස ෆිසිකල් පන්තියට එනවට ඒක නිසා පුළුවන් තරම් සියලුම දරුවෝ ෆිසිකල් පන්තිය සඳහා පැමිණෙන්න කියලා කියනවා
ආසයි ඔයාලත් එක්ක වැඩ කරන්න. එතකොට රක්ෂ දරුවෝ ටිකක් ඉන්නවා පන්තිය. ඒක නිසා බලන්න පුළුවන් තරම් ෆිස්කල් පන්තිය ඇවිල්ලා වැඩ කරන්න. දුර දරුවන්ට එන්න විදියක් නැහැ ඕගොල්ලන්ට ඔන්ලයින් ඉන්න. එතකොට පුතා අපි දැන් 10:45 එක තමයි පන්තිය සාමාන්‍යයෙන් තියෙන වෙලාව. එතකොට සමහර වෙලාවට 30ක් විනාඩි 5ක් විතර පරක් වෙනවා, 10ක් විතර මේ කම්පියුටර් ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක ලෝඩ් වෙනකොට පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා. ඒක නිසා බලන්න අනිවාර්යෙන් මේ වෙලාව තුළ පන්තියේ ඉන්න උපරිම උත්සාහ කරන්න. දැන් අද දවසේ උනත් මේ ගොඩක් පාසල් වල පුතාලා මේ බාහිර ක්‍රියාකාරකම් වැඩ දැන් යොමු වෙලා තියෙනවා, නැත්නම් යොමු කරනවා ළමයි. එතකොට ස්කවුටින් කියයි, ටෙස්ට් කියයි, ඊළඟට ආර්ට් ඩේ එක, ඊළඟට සයන්ස් ඩේ එක කිව්වා. ඔහොම ස්කෝලේ තියෙනවා එක එක ප්‍රෝග්‍රෑම්. එතකොට එහෙම වුණාම මේ එන්න බැරි වෙනවා, නමුත් ආවේ නැහැ කියලා ඒ කොටස් ටික කවර් කරගන්න. අතුල දෙකක් කොබන් ඇදලා ඉවරලා පෙන්නන්න දෙන්න. පිරුලි හරි අන්න කවුරු හරි දරුවෙක් මේ පන්තියේ මේ ඔලිම්පියාඩ් තරගාවලියට ගියාද? කොලින් ඇව්වද? ඈ? කොබාන ඔලිම්පියාඩ් තරගාවලියට ගියේ කවුරු හරි දරුවෝ ඉන්නවද? 2023 ඔලිම්පියාඩ් තරගාවලිය. ගියපුවා ඉන්නවද? අත උස්සන් බලන්න. බලන්න මම ඔයගොල්ලන්ට ඒකේ දුන්න පේපර් එකක් දාන්නම්, බලන්න ඔයගොල්ලන්ගේ දැනුම කොහොමද කියලා. මේක ශ්‍රේණි වශයෙන් දෙනකොට මේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කරපු ඔලිම්පියාඩ් තරගාවලිය 8-9 ශ්‍රේණි සඳහා දුන්න පේපර් එක මම දැන් දාන්නම් ගෲප් එකට. ඒක බලන්න හිටියේ ඒ වගේම හරි වැදගත් මේ ඔයගොල්ලෝ ස්කෝලෙන් තේරුණොත්.
ඒවට එන ප්‍රශ්න බලන්න ඔන්න මං ඒකත් ඔයගොල්ලන් ගෲප් එකට යොමු කරා. කොටා ගෲප් එක බලන්න හිතේ දෙන දෙනවා. බලන්න ඒක ඔයගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා. ගොඩක් හැබැයි මේ 8-9 ශ්‍රේණි කියලා තියෙනකොට හරි අසාධාරණයි. 9 ශ්‍රේණියම තමයි ටිකක් වැඩිපුර දාලා තියෙන්නේ. ඒකට 8 එහෙමනේ ඔයගොල්ලෝගේ ගෲප් කරලා තියෙන්නේ එහෙම මං හිතන්නේ. ඒකට 8 ළමයාට ලියන්න අමාරු වෙනවා 9 ළමයාගේ ප්‍රශ්න මේ ඒවත් එක්ක ලියන්න. හරිද පුතේ ඉවරයි. කොමාන්ඩ් රූප. බලන්න එතකොට 79 පිටුව වෙනකන් අවසන්. එතකොට ඊළඟට බලන්න පුතා දැන් එතනින් ඉස්සරහට ක්‍රියාකාරකම මෙතන මේ ක්‍රියාකාරකම් ටික පුතේ පැහැදිලි කරන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් ඔගොල්ලෝ ඒ ඉගෙන ගන්න කොටස වැදගත්ම කොටසක් ඒක තේරුම් ගන්න ඕන. ඒක නිසා ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතාලා. විජාතීය ද්‍රව අතර විජාතීය ද්‍රව අතර චුම්බක ක්ෂේත්‍රයේ රටාව පිහිටන ආකාරය රූප සටහනකින් දක්ව. දැන් ඉස්සරහා බලන්න මොකුත් නෑ, අඳින්නේ මොකුත් නෑ. දැන් ඉස්සරහා බලන්න. 6-16 රූපය කියලා තියෙනවා. එතනට එන්න කරලා ගන්න. 6-16 රූපය. 6-16 රූපය. මේ බලන්න පුතේ. පරීක්ෂණය කරන විදිහ ඊළඟට කියන්නම්. ඒක අපි කියන්නේ නැහැ. මේ කෙලින්ම රූප විතරයි අඳින්නේ. දැන් පුතා මෙහෙම චුම්බක දෙකක් තියෙනවා. මේ එක චුම්බකයක හොඳට බලන්න. එක චුම්බකයක එක කෙළවරක්. මේ තියෙන පුතා අනිත් චුම්බකයක එක කෙළවරක්. චුම්බක දෙකක දැන් ඔන්න කෙළවරවල් දෙක ලං කරලා තියෙනවා. ඔකේ තිබ්බේ මොකද්ද? විජාතී. එතකොට විජාතී නම් පුතා මෙතන උතුර නම් මෙතන තියෙන්න ඕන කවුද පුතා? කොහ දරුවා මෙතන තියෙන්න ඕන මොකද්ද? විජාතී නම් දකුණු. මෙතන උතුර නම් මෙතන දකුණු තියෙන්න. එතකොට දැන් අර ඉස්සල්ලා වගේම දැන් හිතෙන්න ඕන මේකේ මේක උඩින් මොකද්ද එහෙමනම් කරන්න ඕන පුතා? කාඩ්බෝඩ් කෑල්ලක් කියලා ඒක යකඩ කුඩු තවරන්න ඕන කියන එක අපිට හැඟෙන දේ. එහෙම තිබ්බාම පුතා මොකද්ද වෙන්න ඕන? මේගොල්ල මොකද වෙන්නේ පුතා? ආකර්ෂණයක් වෙන්නේ. මෙයාලා දෙන්න අතර මොකද්ද සිද්ධ වෙන්න පුතා? ඔන්නෝම ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. දෙන්න අතර මොකද වෙන්න පුතා? ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. දැන් ඔය දෙක විතරද ආකර්ෂණය වෙන්නේ? ඔය දෙක විතරද ආකර්ෂණය වෙන්නේ? මෙහෙම උඩිනුත් පුතා ඒ ආකර්ෂණය දක්වන. එතකොට ඔබ නිකන් හරි මේ රටාව විතරක් දුන්නොත් එහෙම විජාතියද සජාතියද කියලා කියන්න හැකියාවක් ඔබ තුල ගොඩනැගෙනවා. එතකොට පුතා දැන් ඕක ඔගොල්ලෝ අඳින්න තියෙන රූපය අච්චු කොටේ තියෙන මේ රූපය විජාතිය දවාතර පීඩන ආකාරය. එතනදි මොකද්ද සිද්ධ වෙන්න පුතා? ආකර්ෂණයක් සිද්ධ වෙන්නේ.
එතකොට දැන් මේක පරීක්ෂණය චුට්ටක් බලන්න පෙරලා ගන්න. ඒක මම ලියවන්නේ උඩට බලන්න. එන්න පුතා. හරිද? දැන් කරන විදිය බලන්නකො. දණ්ඩ චුම්බක කීයක් අවශ්‍යද මේ පරීක්ෂණයට? කොහොමයි පුතාලා කියන්නකො. දණ්ඩ චුම්බක කීයක් අවශ්‍යද? ඈ? දෙකක් අවශ්‍යයි. දණ්ඩ චුම්බක කීයක් අවශ්‍යද පුතා? දෙකක් අවශ්‍යයි. එතකොට දණ්ඩ චුම්බක දෙකක් අරගත්තා හරි. කවදරු වෙන්න සිරිදනා ඉස්සරහ. ඉස්සල්ලා ගත්තේ අපි කාඩ්බෝඩ් කෑල්ල මේ පරීක්ෂණයට ගන්නෙ මොකද්ද? මේකට ගන්නෙ මොකද්ද? මේකටත් කාඩ්බෝඩ් කෑල්ලම තමයි. නමුත් එතන තව පුවරුවක් තියෙනවා පුතා. මොකද්ද? ස්ටයිරෝෆෝම් පුවරුවක්. මොකද්ද ස්ටයිරෝෆෝම් පුවරුවක් කියන්නේ? රිජුෆෝම් පුවරුවක්. එතකොට පුතා රිජුෆෝම් පුවරුව මත මොකද කරන්නේ? කාඩ්බෝඩ් කෑල්ල තමයි. එතකොට කාඩ්බෝඩ් කැබැල්ල මත යකඩ තුනි ස්තරයක් සේ අතුරනවා. අර ඉස්සල වගේමයි කාඩ්බෝඩ් කැබැල්ල කෙළවරට සෙමින් තට්ටු කරනවා. හරිම ලේසිය පුද. එතකොට තවත් කාඩ්බෝඩ් කැබැල්ලක් මත මොකද කරන්න පුතා? ගම්සවරා මද වේලාවක් වේලෙන්නට තබන්. එතකොට මදක් වේලුණු කාඩ්බෝඩ් ගම්සවරුණු පැත්ත යකඩ කුඩු මගින් පිළිරන රටාව සෙමින් තෙරපන්. තේරුණාද? ඒක කරන විදිය සරලයි. ඒ කියන්නේ පුතේ දැන් අර අර මේ රටාව එහෙම තියෙනවානේ. තව කාඩ්බෝඩ් කෑල්ලක මොකද කරන්න පුතා? ගම් සවරන. ගම් සවරලා වේලෙන්න තියලා මොකද කරන්නේ? මදක් වේලුණාට පස්සේ ටක් ගාලා ගෙනල්ලා අර කුඩේ ඔහොම තියෙන. හේත් කර. එතකොට මොකද වෙන්නේ? අර රටාවම අරකේ මොකද වෙන්නේ පුතා? ෆ්‍රෙෂ් වෙනවා. අර මොකද? අර මොකද තුම්බකේ තියෙන යටන තුම්බකේ තියෙන තුම්බක දෙකම තියෙන්නේ කාඩ්බෝඩ් කැල්ලක යටින්. රයිට්? කොහොමද? කාඩ්බෝඩ් කැල්ලක යටින් තමයි තුම්බක දෙකම තියෙන්නේ. උඩ තමයි දැන් තුම්බක දෙක ඔහම තියෙනවා කියන්නකො නේ. තුම්බක දෙක ඔහම තියෙනවා. උඩ තියෙන මොකද පුතා? කාඩ්බෝඩ් කැල්ල. එතකොට මොකද වෙන්නේ? එයා යකඩ කුඩු විනාශේ එක මත මොකද වෙන්නේ? දැන් මේ වගේ රටාවකට දීපන. ඔයා ඊට පස්සේ මොකද කරන්නේ? තවත් යකඩ කුඩු මොකද කියන්නේ? මේ තවත් මේ කාඩ්බෝඩ් කෑල්ලක් ගන්න. කාඩ්බෝඩ් කෑල්ල අරන් ඒකේ ගම් ගන්න සම්පූර්ණ. වාල මේක උඩින් තිය. තේරෙනවද? කොහොමද අර ටික ඒ කෑල්ල. එතකොට එහෙමනම් මං හිතන්නේ තේරෙන්නේ නැති සරලයි එක. පළවෙනි රූපේ අඳින්න ඔය ප්‍රශ්නෙට අදාළ දෙවන රූපය අඳින්න එපාද? පළවෙනි රූපය අඳින්න. 6 16 විජාතීය ධනාතර රූපය අඳින්න. ඒකදී ආකර්ෂණයක් සිද්ධ වෙනවා. බල පොඩ්ඩ අත උසන් බලන්න. ස්ටේටස් බලනයි ෆෝන් එක. වට්ස්ඇප් ස්ටේටස් බලනයි බලන්න. මාත් ආසයි බලන්න, වෙලාවක් නෑ. ඒක වැඩි නැත්තම් කෙනාගේ තොරතුරු බැලුවේ නැහැ. දැන් ඔයාලා දන්නවද කතාවක් ඊයේ ඇහුවද නිවුස් වලට? එකෙනෙක්ගේ වකුගඩුවක්, දරුවෙක්ගේ පොඩි දරුවෙක්ගේ වකුගඩුවක් අයින් කරලා නරක් වෙලා කියලා. ඒත් එක්කම මොකද වෙලා තියෙන්නේ? ඒ නරක් වෙච්ච වකුගඩුවත් එක්ක හොඳ වකුගඩුවක් ඒකත් අයින්.
මනින රටේ ලංකාවේ තත්ත්වය. දැන් සෑහෙන ප්‍රමාණයක් චික රටවල් වලට ගිහින් තියෙනවා ලංකාව එපා වෙලා. ඉතින් එහෙම වුණාම ඉන්න අය ඔවගේ කටයුතු කරනකොට තවත් එපා වෙනවා ඉන්න මිනිස්සු. ඔබ තමයි තප්ස. ඒ ඔබ ඔය තප්ස නිසා ඔයාලා කොහොමාරි පුතේ හොඳට ඉගෙන ගන්න. ඔබාන් විතරට යන්න බලාපොරොත්තු ඉන්න කවුරු හරි යන්න ඉන්න අන්සිකරත් ඉස්සරහ. කැනේ විතරට ඉන්න යන්න බලාපොරොත්තු වෙන ඔක්කොම යන්න. දැන් මගේ පන්ති වලින් ඉගෙන ගත්ත අයගෙන් 75%ක් විතර පුතාලා මේ ලංකාවේ නැහැ. පිටරට ගිහින් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානේ පුතා. ඔය ෆේස්බුක් එකේ තමයි දැක්කොත් ඇහුවොත් ඔස්ට්‍රේලියා කියයි, එහෙම නැත්නම් කැනඩා කියයි. ඔය රටවල් දෙක තමයි වැඩිපුරම යන්නේ, ඔස්ට්‍රේලියාවයි කැනඩා. ඊට ඊට අමතරව USA, UK මේ වගේ යනවා. කොහොමහරි ඉතින් අනාගතයේ තමන් ජීවිතේ හොඳින් ඉන්න එක තමයි ඉතින් වෙන්න ඕනේ. අම්මලත් ඒකට තාත්තලත් ඒකට උපරිම උදව් කරයි ඔයාලා එහෙම රට යන්න ආසන්න. මම එක හරියට හඳින්න අර ඇතුලෙත් සුත් වෙනවා සුදු. ඒක ලස්සනට ඇඳෙන්න ඕන, මේ අදහස එන්න ඕන ඔතන ප්‍රධාන ඔළුවට යන්න ඕන පුතා, මේ දෙන්න ආකර්ෂණය වෙනවා කියන අදහස. ඒක එච්චරයි, ඒක තමයි ප්‍රධාන. ඒ ආකර්ෂණය වෙනවා කියන අදහස ප්‍රබලයි. හරි දලවා. ඊළඟට ලියන්න පුතා. සජාතීය ග්‍රවාතර සජාතීය ග්‍රවාතර සජාතීය ග්‍රවාතර චුම්බක ක්ෂේත්‍රයේ රටාව පීඨන ආකාරයේ රූපසටහනකින් දක්වා. සජාතීය ගවාතර කිම්බක ක්ෂේත්‍රයේ රටාව පීඨන ආකාරයේ රූපසටහනකින් දක්වා. ඒක සැලෙම ආපස්සට යනවා. සජාතීය ගවාතර කුම්භක ක්ෂේත්‍රයේ රටාව පිළිබඳ ආකාරය රූපසටහනකින් දක්වා. අනිත් අනිත් රූපය අනිත් ඒක එකම සමාන දැව දෙකක් තියෙනවා.
සජාතීය ද්‍රවාතර චුම්බක ක්ෂේත්‍ර රටාව පිහිටන ආකාරයේ රූප සටහනකින් දක්වයි. බානේ රූප සටහන් පුතාලා විභාගෙට අහන්න පුළුවන්. ඔය රූපේ දීලා ඊට සටහනින් දැක්වෙන්නේ සජාතීය ද්‍රවාතර ක්ෂේත්‍ර රටාවද විජාතීය ද්‍රවාතර ක්ෂේත්‍ර රටාවද කියලා. ආකර්ෂණය වෙනවා නම් සජාතීය ද්‍රවාතර ක්ෂේත්‍ර රටාව කිව්වා යැයි, විකර්ෂණය වෙනවා නම් ආකර්ෂණය වෙනවා නම් නැවතත් විජාතීය ද්‍රවාතර ක්ෂේත්‍ර රටාව කිව්වා යැයි. විකර්ෂණය වෙනවා නම් ඔක පටල ගන්න එපා, සජාතීය ද්‍රවාතර සිදුවන චුම්බක ක්ෂේත්‍රයේ රටා, සජාතීය ද්‍රවාතර චුම්බක ක්ෂේත්‍රයේ රටාව තමයි සමානද. එතෙන්දි තේරුම් ගන්න ආකර්ෂණයද විකර්ෂණයද යන වගේ. ඒක මෙන්න මේ හරි අපතේ මෙන්න ලකුණු කරන්න. එතකොට තේරෙනවානේ. තේරෙනවා අපිට කාව වෙනවා. දැන් චුම්බකය අඳින්න නැතුව රේඛා කඩ රේඛා අඳින්න. එතකොට හෝම්වර්ක් දැන් ඉවර නැහැ තාම. හෝම්වර්ක් විදියට අභ්‍යාසය කරන්න, 6 වෙනි පාඩමේ අභ්‍යාසය කරන්න. දැන් පේපර් ගොඩක් එවලා තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් ඒවා ගෙදද්දි කරන්න ඕන දරුවෝ. ඒක නිසා මතක තියාගන්න ගෙදද්දි ඒ එවපුවා ගෙදද්දි අනිවාර්යෙන් කරන්න. හරි, ඕක සම්පූර්ණ කරගන්න ගෙදද්දි ඊළඟට ලියන්න පුතාලා. දිසාව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද? දිශාව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද? ඒක තමයි.
මේ හරි එච්චරයි. මේ කුමක්ද දැන් ඉස්සර ලිව්වේ මාලිමාව කියලානේ, දැන් අද ලියන්නේ මාලිමාව කියලා නෙමෙයි. සූටි ළමයෙක් නෙමෙයි දැන් ඔය. ඔබ දැන් උත්තරේ ලියන්න ඕන චුම්බක මාලිම. යන උත්තරේ චුම්බක මාලිම. එතකොට මාලිමාව හොයාගත්තේ මොන රටේ අයද පුතා? මොන රටේ අයද පුතා? මතක තියාගන්න, චීන ජාතිකයෝ තමයි ඕන් මාලිමාව සොයන්තිය. ඒ කියන්නේ නිර්මාණය කළා කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නෙට එන්න. මාලිමාවක් සාදා ඇත්තේ කෙසේද? ඊළඟ ප්‍රශ්නය, මාලිමාවක් සාදා ඇත්තේ කෙසේද? චුම්බකිත ලෝහ පතුරක් මාලිමාවක් සාදා ඇත්තේ කෙසේද? චුම්බකිත ලෝහ පතුරක් තමා තුඩක් මත තුඩක් මත චුම්බකිත ලෝහ පතුරක් තුඩක් මත විවර්තනය කිරීම. ඒ කියන්නේ සම්බන්ධ කරලා තියෙන තුඩකට. තුඩක් මත විවර්තනය කිරීම. මාලිමාවක් සාදා ඇත. මාලිමාවක් සාදා ඇත. ඊළඟ ප්‍රශ්න. විවිධාකාරයේ චුම්බක මාලිමා වල රූප සටහන් අඳින. ඔවා පොඩ්ඩක් අඳින්න පුතේ, එතකොට තමයි ඔවා වැටෙන්නේ. විවිධාකාරයේ චුම්බක මාලිමා වල රූප සටහන් අඳින. 6 17 රූපේ කියලා තියෙනවා. අද දවසේ අවසාන ප්‍රශ්නෙට. සරල මාලිමාවක් සාදන ආකාරය. සරල මාලිමාවක් සාදන ආකාර. පියවර වශයෙන් ඉදිරිපත් කරා. පෙරලා ගන්න 6 18 රූපය, 6 7 ක්‍රියාකාරකම. ඔබ ඔකට උත්තරේ ලියන්න මෙහෙමයි ගෙදර යන්න ඕන. ඔය ක්‍රමය කියන තැන ඉඳන් තියෙනවනේ පුතා ස්ටෙප් ටික ලකුණු කර ගන්නකො. ක්‍රමය කියන තැන ස්ටෙප් ටිකක් තියෙනවනේ. ඒකේ අර ඔබ සකසූ මාලිමාව තවදුරටත් සිත් ගන්නාසේ නිර්මාණය කරන්න ඒක ඕනේ නැහැ. ඒ වාක්‍ය ඕනේ නැහැ. ඒ වාක්‍ය අර ඉතුරු වාක්‍ය 6ම ලියන්න ඕන.
ලියලා රූප සටහන් තුන රූප සටහන් තුන ඇඳෙන්න. එතකොට එච්චරයි එතන වැඩේ. දණ්ඩ චුම්බකයේ ආධාරයෙන් ස්පර්ශකමයෙන් ඉදිකටුව චුම්බකිත කරන්න. ඉදිකටුව චුම්බකිත කරනවා කියන්නේ මොකද්ද පුතා? ඉදිකටුව චුම්බකයක් බවට පත් කරන. ඉදිකටුව චුම්බකිත කරනවා කියන්නේ මොකද්ද? ඉදිකටුව චුම්බකයක් බවට පත් කරන. ඊට පස්සේ කිරලැබේ තුනී පෙත්තක් කපා ඒ තුළට මොකද කරන්න පුතා? ඉදිකටුව සවි කරනවා සරලයි. ඉදිකටුව රැඳ වූ කිරලැබ ජල බේසමක පා කරනවා. ජලයේ පාකල ඉදිකටුව සෑම විටම නිශ්චල වනුයේ එකම දිශාවට හැරී පවතින බව පරීක්ෂා කරනවා. ඉදිකටුවේ පෘථිවි උතුර දෙසට ඇරෙන කෙළවර රතු පෑයෙන් වර්ණ කරන්න. ඊට ආකාරයට ඔබට සරල මාලිමාවක් සාදාගත හැක කියලා ලියලා අවසන් කරනවා. ඊළඟට ඔය රූප තුන අඳින්න. එතකොට අභ්‍යාසය කරන්න. එතකොට අපිට තව ඔය පාඩමේ ගත්තාම තව ඉතුරු කොටස් ටික අපි ඊළඟ දවසේ කතා කරමු. එතනින් අද දවසේ වැඩ කොටස් ටික අවසන් වෙනවා. එහෙමනම් අයිබෝවන් සිරුම දොළ පුතාලට හරි පරිස්සමෙන් යමු කරමු. ආයුබෝවන් අයිබෝවන්.